අද මං ඉන්නේ හරිම සන්තෝෂයි. අද තරම් සන්තෝෂ වෙන්න පුළුවන් දවසක් මට මේ වෙනකන් ලැබිලා නැහැ. මම මේ ගමට ආපු පළවෙනි දවසේම තමයි තාරුකාව දැක්කේ. එදා ඉඳලම තමයි මං තාරුකා ගැන හිතුවේ. මෙල් මාත්‍යා, මෙරිල් මාත්‍යා ගැන මමත් මුලදී හිතුවේ බොහොම වැරදි විදියට. මෙරිල් මාත්‍යාව ලං වෙලා ආශ්‍රය කරනකොට තමයි දැනෙන්නේ මෙරිල් මාත්‍යා කියන්නේ රත්තරන් හදවතක් තියෙන මිනිහ කියලා. දැන් ඉතින් ගුණපාලත් කැමති එකේ ඕක කල් දදා ඉන්න ඕනේ නෑනේ. ඉක්මනට දිනයක් තීරණය කරගෙන මංගල්‍ය ගත්තනම් ඉවරයිනේ. ඔව් ඔව්, ඒක කිසිම සැකයක් තියාගන්න එපා. මං කැමති, මං කැමති. හැබැයි මෙරිල් මාත්‍යා, මට ඔය මගුල් කණ්ඩරන් සල්ලි නෑ ඕන්. ගුණපාලය ගැන කිසි දෙයකට බය වෙන්න ඒවා. ඒ සේරම වියදම් මං බලාගන්න. ගමටම දවස් හතක් කියලා මගුල් ගන්නේ දවස් හතක්. හැබැයි ඉතින් අරුකාගෙනුත් අහල බැලුවොත් නේද හොඳ. එයාගේ කැමැත්ත කැමැත්ත අපිට ඕනේ නෑ. තාරුකා කියන්නේ මගේ ලොකු කෙලි. මං ඒකගේ තාත්තා, ඒක වැඩ කරන්න ඕනේ මං කියන විදියට. එච්චර එවනට මන්න කියන්නේ තාරුකාගේ කැමැත්තත් අරගෙන හිටියනම් තමයි හොඳ. මෙරිල් මහත්තයා ඉතින් ඔය පටලව ගන්න හදන්නේ. මේ මෙරිල් මහත්තයා බුදු මෙරිල් මහත්තයා, ඒක කිසිම සැකයක් තියා ගන්න එපා. තාරුකා මගේ කීමට පිටින් වැඩ කරන්නේ. එච්චරයි, එයා මගේ කීමට පිටින් වැඩ කරන්නේ. හරි හරි, එහෙනම් හරි, එහෙනම් ඔක්කොම ප්‍රශ්නේ ඉවරයි. හරි, අද අපිට හොඳට කාලා බීලා විනෝද වෙලා ඉන්න ඕනේ දවස. ඔක්කොම ලෑස්ති කරන්න ඕන. ඔබ නපාලටත් සලකන්න ඕනේ. හොඳේ ලෑස්ති කරමු අපි එන්න. හරි, එහෙනම් එච්චර. මුතුවරුසා ආ